මොකද ජනතාව බලාපොරොත්තු වෙන්නේ රාජපක්ෂලා අර උගන්ඩාවට ගුවන් යානා පිටින් ගෙන්නපු සල්ලි ටික ලංකාවට ගෙන්නන්න 125ක් අත උස්සනකොට ඉතුරු අයට ඔටෝ අත ඉස්සෙනවා අල්ලන්න දූෂිතයෝ අපි අත්පුඩි ගහනවා ජනතාව රවට්ටන්න හොරු කියලා හාල් මැස්සෝ අල්ලන්න එපා ඡන්දේ ඉල්ලලා ආවත් හොරකම් කරන්න බෑ මේක අපේ රස රහසක් අපේ රසය රටේ සැමට අපි කියන්නේ යම් දෙයක් සිද්ධ වෙනවා නම් ඒක ජනතාව මාලිමාවට ඡන්දේ දීලා බලාපොරොත්තු වෙච්ච ආකාරයෙන් සිද්ධ වෙන්න ඕනේ. මොකද ජනතාව බලාපොරොත්තුනේ රාජපක්ෂලා අර උගන්ඩාවට ගුවන් යානා පිටින් ගෙන්නපු සල්ලි ටික ලංකාවට ගෙන්නන්න. එහෙම නැත්නම් ඩුබායි වල ඉන්න රත්තරන් අස්සයෝ එහෙම නැත්නම් අර රත්තර මේ මාලිගා ටික ගැන තොරතුරු ටික ජනතාව දැනගන්න. ඉතින් ඒක නිසා එවැනි මහා පරිමාණ කතා කියලා මේ චූට්ටම් කිතර විතර සීනි බෝල දැන් පෙන්වන්න උත්සාහ කරන්න එපා කියන කාරණේ අපි අවධාරණය කරනවා. උගන්ඩාව ගැන කීක විතරක් ඉන්නේ නැතුව නාමල් රාජපක්ෂ දැන් අර අනිත් ඒවාටත් උත්තර දෙන්න ලෑස්ති වුණා නම් හරි. මොකද මමම දාපු පැමිණිලි වනුව නඩු 6ක් තියෙන නාමල් රාජපක්ෂ පැමිණිලි 6ක් දාලා තියෙනවා. රටේ සල්ලි හොරකම් කරපු මිනිස්සුන්ට පැන්ඩෝරා පේපර් වල සිට සල්ලි පන්නපු මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරන කටයුතු කරයි. මේ උගන්ඩාව පෙන්න දේශියාචිගේ මැණික් මලට මුවා වෙලා කරපු ගේම් ටික හෙළදරව් වෙනකොට උත්තර දෙන්න පුළුවන්. ජාතික ජන බලවේගයේ 125කට වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රී දුර ප්‍රමාණයක් ගන්නවා. ඒ ඇති හොඳටම තුරෙන් දෙකවල් ඕනේ නැයි දන්නවද 125ක් අත උස්සනකොට ඉතුරු අයට ඔටෝ අත ඉස්සෙනවා මොකද ජාතික ජන බලවේගයෙන් 50 වලට විරුද්ධ වෙලා එයාට ඉන්න වෙන්නේ නැහැ දැන් පැය 24න් හොරවලනවා කියපු කට්ටිය දැන් කියනවා මේ මහාධිකරණයේ නඩු පාරවපු කාරණා ගැන නැවත විමර්ශන කරනවා මොන විහිළු ඒ නිසා වසන්ත සමරසිංහ නෙමෙයි මේවට උත්තර දෙන්න ඕනේ මේවට උත්තර දෙන්න ඕනේ පොලිස් මාධ්‍ය ප්‍රකාශ අපි ආණ්ඩුවක් හදන්න යන්නේ මේ මැතිවරණය අපි කරන්නේ විපක්ෂය දැන නෙමෙයි මේ මැතිවරණය අපි කරන්නේ ආණ්ඩු බලය ගන්න අගමැතිවරයෙක් බිහි කරන්න හොරු අල්ලන්න තුනෙන් දෙකක් ඕනේ නැහැ කළු සල්ලි හම්බ කරලා පිටරටවල් වල ඒව ලංකාවට ගේන්න තුනෙන් දෙකක් ඕනේ නැහැ තුනෙන් දෙකක් ඕනේ වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට වගන්තියක වෙනසක් කරන්න නම් විතරයි අල්ලන්න හොරු අපි සතුටි අත්පුඩි ගහනවා අල්ලන්න දූෂිතයෝ අපි අත්පුඩි ගහනවා ජනතාව රවට්ටන්න හොරු කියලා හාල් මැස්සෝ අල්ලන්න එපා ජනනායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව අයින් කරන ඔබත් මමත් කැමති වෙනවද මේ මාතෘභූමියට සංවර්ධනයේ අරමුණුගෙන අනාගත පරපුර වෙනුවෙන් ඒ අවස්ථාව සලසා දුන්න ජනනායකයා අපි ආරක්ෂා කරගන්න ඕන නේද මහජන මුදල් කාබාසිනියාවක් නෙවෙයි අනාවැකියක් යටියට කියන්න 2027 මේ රටේ ජනාධිපති නාමල් රාජපක්ෂ දැන් ජනාධිපතිවරණයට දීපු ඡන්ද දිහා බලලා මහා මැතිවරණයට ඉදිරිපත් වෙන්න හිටපු 60 ගානක් ඉදිරිපත් වෙන්නේ නැහැ බැරි වෙලා හරි දිනුවොත් ඒත් වැඩක් නැහැ වරප්‍රසාද නැහැ ඡන්දේ ඉල්ලලා ආවත් හොරකම් කරන්න බෑ සුද්ධ කරන්න කලින් ජනතාව ඡන්දෙන් සුද්ධ කරලා තියෙනවා දැන් ජොන්ස්ටන් ඔන්න ගියා එක්කෙනෙක් ගියා ඇතුළට දැන් තව කට්ටිය පොලිමේ යන්න ඉන්නවා සමහරු ආණ්ඩුවේ අල්ලපු ඉඩම් වලට ලියා කියවිලි හදනවලු මේ දවස්වල ඒගොල්ලෝ ආණ්ඩුවෙන් අල්ලගත්ත නෙමෙයි එක එක්කෙනා අනුග්‍රහ දක්වලා අරන් දුන්නා කියලා තමන්ගේ හිතවතුන්ට ලාකට ගිහිල්ලා දැන් වැඳ වැටෙනවා ඈ ලියුම් හදල් දෙන්න කියලා මම මේක අරන් දුන්නේ කියලා හැමතිවරු විතරක් නෙමෙයි හැමතිවරුම නෝනාවරුත් එහෙම යනවායි කියලා අපට ආරංචි ඉතින් මේ පාර නම් නයා කකුලේ කියලා බේරෙන්න බෑ මූණ දෙන්න වෙනවම තමයි මේ මැතිවරු මහා මැතිවරණේ සඳහා දේශපාලන පක්ෂවල නායකින් මේ රටේ දේශපාලනේ පරිණතව වැඩ කටයුතු කරපු උගාක් අය ඉල්ලන්නේ නැහැ ඒක වැරදි ඉල්ලන්නේ නැහැ පැනලා යනවා නායකත්වයේ කියලා කියන්නේ අභියෝග ඉදිරියේ පැනලා යන එක නෙවෙයි දැන් සජිත් ප්‍රේමදාස මහත්තයාට මොකද වුනේ ඇයි එතුමාට දිනන්න බැලුනේ ඈ අභියෝග ඉදිරියේදී අභියෝග බාර ගන්න නැතුව පැනලා ගිය නිසා මේ වර ඡන්දෙ ඉල්ලන්න කියලා තමුන්නාසිලාගේ ඉල්ලීමක් තමයි මම මේ ඡන්දයට ඉදිරිපත් වෙලා තියෙන්නේ සිරකොතේ අලියා කරනවා ගෑස් සිලින්ඩර් ගහුවා කියලා කවුද අගමැති අපේක්ෂක දිනේෂ් ගුණවර්ධන මහත්මයා මතුල දිස්ත්‍රික්කයේ කවුද නායක නිමල් සිරිපාල සිල් මහත්මයා ඒක නිසා මං කියනවා එක්සත් ජාතික පක්ෂ අපේ පිරිසට දැන් බොරුවට ගෑස් සිලින්ඩර් ගිහිල් වැඩක් නැහැ මොකද ඒක එක්සත් ජාතික පක්ෂ පක්ෂයක් නෙවෙයි දැන් ඩීල් දිනෝගේ අපි ගාවනේ දැන් කවුද ඩීල් ගහන්නේ ඒ කට්ටියට පිනුම් ගහලා අමාත්‍යශ්‍ර ගන්න මං කියනවා අපේ ජනතාව පාවා දෙන්න එපා අද අනික් කණ්ඩායම් දෙකම රැස්වීමක් කරගන්න බැරුව කාර්යාලයක් දාගන්න බැරුව කැන්වසින් එකක් කරගන්න බැරුව අද අසරණ වෙලා තියෙනවා මොකද සජීව ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම ඇතුලේ සමගි ජන බලවේගී වුණාට අසමගිම පක්ෂ බවට පත් වෙලා තියෙනවා සිලින්ඩරේ හොයන්නවත් නැහැ අම්බන්තොට දිස්ත්‍රික්කේ
අපිට තරඟේ තියෙන මාලිමාවත් එක්ක අපි හොඳ තරඟයක් දුන්නොත් අපි විශ්වාස කරනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජයග්‍රහණයට පොහොට්ටුවට යන්න හැකියාව තියෙනවා කියලා. කතිරේට පෙර Pick Me Flash නිසා දැන් මගේ business එකම express.